ඔය නිදහස කියලා කියන්නේ බොරු කතාවක්. අපට එහෙම නිදහසක් හම්බෙලා නැහැ. අපට ආර්ථික නිදහසකුත් නැහැ. අපට දේශපාලන නිදහසකුත් නැහැ. අපට සමාජීය වශයෙන් නිදහසකුත් නැහැ. අපි තාමත් බටහිර රටවල රූකඩ. හරි හරි ඇති. මමත් මාර කෙනෙක් ගැන ප්‍රශ්නයක් ඇහුවේ. ඇයි? මං කියන්නේ ඇත්ත. අපි වහල්ලෝ. අපි බටහිර රටවල වහල්ලෝ. අපි ආර්ථිකයේ වහල් ආර්ථිකය. අපි සමාජයේ වහල් සමාජය. අපි දේශපාලනයේ වහල් දේශපාලනය. අපි හැමෝම මේකට හරිව සටන් කරේ නැත්තම් අපිට අපිත් නැති වෙනවා. අපිට මේ රටත් නැති වෙනවා. පුතාද? ඇයි අද කලින්? අද මේ බලංගේකට කලින් බීලා. ඒකයි. අද කොට කලින් වැඩ ඉවර කරා අපි. එහෙනම් ගිම් වෂරක් දාගන්නකො මම දෙවිලක් හදන්න. ඈ? ඒකක් බීලම ඔෂයක් දාගමු. මම හදන්න ඕන. අපෝ මොකද්ද අයියේ? ඔය අඟපත් ටිකක් හොද ගන්නකො. දාඩි ගන්න මෙහාටත් එනවා. ඔයි. අපි වගේ මිනිස්සුන්ගේ දාඩි ගඳ තමයි රුසියාව කොට නැගුවේ. කියුබාව කොට නැගුවේ. චේලගේ කැස්ට්‍රෝලගේ මාක්ස් ලගේ ලෙනින් ලගේ දාඩිය ගඳ තමයි මේ ලෝකෙ සුවඳ කරේ. හරි ඉතින් නාන්නේ ඇඟ හොදන්න නැතුව හිටියක් කියලා විප්ලවීට වාසියක් වෙන්නේ නෑනේ. කලින් ගෙදර ආපු එකේ ඇඟපත හොදගෙන සල්මක් කමිසයක් දාගෙන සැපට තේක බොන්න තියෙන කෙනෙක් මොකටද දුක් විඳින්නේ? හරි එරුවා සැප ගන්නකෝ. අපිට සැප ගන්න කාලයක් ඒයි අපි ඒ කාලේ සැප ගන්න. අනේ මන් දන්නේ මේ ළමයි දෙන්න මොනවට රණ්ඩු වෙනවද කියලා මට නම් තේරෙන්නේ නෑ. නන් දරුවගේ උන බහැලා දෙයියන්ගේ පිටයි මම බය හිටියේ ඩෙන්ගුද කියලා උන නම් බැස්ස ඒ දරුව නිතර නිතර අසනීප වෙනක මගේ හිතට හරි නෑ චන්දරේ වික්‍රමසූරිය මහත්තයා කිව්ව විදිහට අපි විශේෂඥ වෛද්‍යවරයෙක්ට පෙන්වලා බලමු. ඕවට කොහෙ තියෙන සල්ලියක්ද චන්දරේ? සල්ලි? සල්ලි කී කී කොහොමද? කවුද දන්නේ දරුවට මොකක් කර විනාශ දීපෑද්ද කියලා? ඈ? සල්ලි නයි තින් මට කොහෙන් හරි වා ගන්න බැරියේ. අපි අර වික්‍රම සූර්ය මහත්තයා කිව්ව විදිහට විශේෂඥවරයෙක්ට පෙන්වලා බලමු. ආයෙ මසනේ පුනොත් බලමුකෝ. අර මහත්තයා කිව්වනේ මේ උනේ නම් මෙහෙම්ම බැහැලා යයි කියලා. මන්ද ප්‍රශ්න එනකොට එන්නේ එක පිට එක. එන් ඉදුවරට කුඹුර පාළුනේ. කිරිටික දිදී හිටපු වැසිට මෙරිලා කියන්නේ. මන්නම් කියන්නේ මොකක් හරි අමනුෂ්‍ය දෝෂයක්ද කොහෙද? මේකේ ආරක්ෂා කරගත්තනම් හරි. අපච්චි නම් කියන්නේ එහෙම දෝෂයක් නැහැ කියලා. අපච්චි අනෝ නිකම්ම ඔකටද බොරුවට ආරක්ෂා කරන්න කියලා. අපච්චිට නම් ඉතින් බඩ බැඳගෙන කරන්න පුළුවන් පිට උන්ට තමයි. ගිහි දෝෂයක් තිබ්බත් නැතත් ආරක්ෂාවක් කළයි කියලා වැඩි වෙන එකක් ඈ. යක්කු පෙරේතු ගෙවල් වල පළ පැදියම් වෙන්නේ බුරුන්නාසේලට කී කියේ. අපේටි අපච්චි නම් කිව්වා මේ සත්ව කරලා ඇස්වා කලයක් මතුරල සුරයක් දාමු කියලා.
එහෙනම් අපි හෙට ඒ පැත්තේ යමු දරුවත් එක්ක. කාලිංගගේ බහුවත වැඩ තਿੱත්ත වෙලයි තියෙන්නේ. මම නම් ඔයතරම් ඉවසන්නේ නැහැ. මම ඔයා නම් ওই මිනිස්සයා අතහැරලා ගොඩක් අත. එහෙම කිව්වට ඉතින් කරන්න ගියාම ලේසි නෑනේ. මට තියෙන එකම අවුල ඇයි මේ මිනිස්සයා රස්සාවක් හොවන්නේ නැත්තේ? සාව කොයි කරන්නේද මේ දේශපාලන වැඩ කර කර ඉන්නකොට? අනේ මන්දා, ওই දේශපාලනෙන් එයාට වැඩකුත් නැහැ, රටට වැඩකුත් නැහැ. මේ දේවල් වලින් තැලෙන්නේ ඔයා. එයාගේ පැත්ත අතෑරියව මිනිස්සෙක් විදියට හොඳයි නේ ජාප. අද කාලේ හොම කොළු නෑනි. කතිකුණ අතින් ගත්තා, ආදරේ කරුණාව අතින් ගත්තා. ඒක නම් ඉතින් එහෙම තමයි. ඔයා එයාව බැන්දට පස්සේ එයාගේ ওই දේවල් වෙනස් වෙයි කියලා නම් මන් නම් හිතන්නේ. බලමුකෝ. මට තියෙන්නේ මේක හැමදාම අම්මලාගෙන් හංගන් ඉන්න බැරි එක. මේ අම්මලට නම් කියන්න යන්න එපා. කියනව නම් කියපා. කොළඹ ඉන්න අදහස අත්හැරලම දාලා. නෑ නෑ, මං කියන්නේ. එයාව ගෙන්නලම තමයි කියවන්නේ. ඒකත් එයා රස්සාවක් හොයාගත්තට පස්සේ. මට නම් ඉතින් ඕක විශ්වාස නෑ. බලමුකෝ. කොහොමත් අපිට කාලෙකින් හම්බ වෙලා කතා කරන්න හම්බුනේ නැහනේ. මටත් ගිරියටින් කෑ ගහන්න දෙවුනා. මං කිව්වේ ගිහිල්ලා කතා කරනු කියලා. ඉතින් මෙහෙමත් අවුලන්නේ නැහැ. මම මේ කෝල් එකක් ගන්න ලෑස්ති වුණා විතරයි. කෝල් එකක් ගත්තා වැඩක් නැහැ. බැටරි බෑ. මේ අපේ මිනිස්සයාට ඊයේ කවුද මැරේ ගහලා? කවුද? මේ අපේ අයියට? මෙයාලා මේ දවස්වල මොකද්ද පත්‍රිකාව බෙද බෙද යනවලු හොරුන්ටයි මංකොල්ලකාරන්ටයි නාම යෝජනා දෙන්න එපයි කියලා. ඔක ආරංචි වෙලා අර කවුද කිත්‍රුවන්ද කිසිරද කියන පළාත්සභා මන්ත්‍රීට. ඒක සෙට් එකක් අරන් ආවිලා මුන්ට ගහලා. ඔයා කොහොමද ඔක දන්නේ? අපේ නගර සභාවේ කුණු පාටිය වැඩ කරනවා වත්තක හාදේ. දැන් වයසක මිනිස්සේ මිනිහා ඉස්සරහා තමයි ඔය සිද්ධිය වෙලා තියෙන්නේ. අනේ මේ ළමයින්ගේ වැඩ. තාතාවද?
ඇත්තද පුතා වාට ඊයේ කවුද මන්ත්‍රී කෙනෙක් ගැහුවයි කියන්නේ? ගැහුවා? මට? කවුද කිව්වේ? කිව්වේ කවුද කියන එක වැඩක් නැහැ. කියනක වැඩේ ඇත්තද කියලා. ගැහුවේ නැහැ. මිනිහා ටිකක් කෑ ගැහුවා. මිනිහා කියනවා අපේ පත්‍රිකාවල තියෙන්නේ මිනිහා ගැන කියලා. ඒකයි ප්‍රශ්නේ. ඒත් ඉතින් ගහගත්තේ නැහැ. නිකන් ෂර්ට් වලින් පොඩ්ඩක් එහෙට මෙහෙට අල්ලගත්තා. කවුද කිව්වේ ගැහුවා කියලා? පුතා කරුණා කරලා ඔය වැඩේ නවත්තන්න. ඔය මැරවරෙත් එක්ක ඔයාට හැපෙන්න බෑ ළමයෝ. මෙහෙම කියලා හරියන්නේ නෑනේ අම්මේ. අපිට කියලා සමාජ වගකීමක් තියෙනවානේ. සමාජ වගකීම? ඔයගොල්ලොන්ට මොනවා හරි උන දවසක ඔය කියන සමාජය වලට වගකියද කියලා බලමුකෝ. මොන සමාජයක්ද? එහෙම එකක් නෑ. දැන් ඉන්න ඔක්කොම ආත්මార్థකාමී තනි තනි මිනිස්සු. හැමෝම හිතන්නේ තමන් ගැන. එහෙම තියෙද්දි තමා මේගොල්ලෝ සමාජ වෙනස් කරන්න දඟලන්නේ. සමාජයක් තියෙනවා නම් කමන්නේ වෙනස් කරන්න. හරි හරි මේ ඔයා කටවහගෙන ඉන්න. නිකන් බොරු පොලිටිකල් තියරි ගියේ නැතුව. ඔය කැම්පස් වල උගන්නන දේශපාලනයෙන් ඇත්ත සමාජ දේශපාලනය විග්‍රහ කරන්න බෑ. ඒක පොතේ තියෙන දේශපාලනය. ඇත්ත දේශපාලනය දැනගන්න ඕන නම් ඔය පොත් විසි කරලා එනවා අපිත් එක්ක පාරට බහින්න. එක හිනේ
ගොඩින්ගක් එවන්න කියන්කො. ගෙදර තියෙන දෝෂ මොකද්ද කියලා වගේ කියන්නද? අපිරිසිදුකම. අපිරිසිදුකම. ගත්තු බරුමුතු ගත්තු තැන්. දූෂණයට භීෂණයට මරකමට සම්බන්ධ නැති ජනතා හිතවාදී අපේක්ෂකේ අරුන් අදත් කොළ බෙදනවා. ඒ කෙනෙක් ඉස්සෙම එදා කිව්වේ එදා හොඳ නෙනවා අද මේ ප්‍රශ්න නැහැනේ. ඇන්ට වාහනේ ගනි. මං කෙලින් කතා කරා. මට පුළුවන් ඕන නම් ඔය මිනිස්සයාව ඉංගවණයට වට්ටන්න. ඔළුව පැලිලා මැරෙන්න ආරයි.